උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරා. ඊයේ පසුවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹුණේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ. මේ වෙනකොට අපි විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ විදිහට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේ අධීක්ෂණ කටයුතු වලින් ඉවත් වෙලා හිටපු ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි. ඒත් එක්කම අපි දැනුම් දුන්නා ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍යයි කියන කාරණය. අපි හිතනවා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවක් අපිට ලබා දෙයි කියන එක. මීට අදාළ ලිපි අද උදේවරුේ යොමු කිරීමට අපි කටයුතු කරා ජනාධිපතිවරයාට. ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරා මේ ඔබතුමාගේ ලිපිය ලැබුණු වහාම අදාළ රැස්වීම සූදානම් කරන කටයුතු කරනවා කියලා. තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඊට අදාළ කටයුතු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඍජුව ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක කරන්න කටයුතු කරනවා. අපිට මේ සාකච්ඡා අවශ්‍ය වෙන්නේ ඍජුව ජනාධිපතිවරයාත් සමග පමණයි. අතරමැදි ඉන්න පාර්ශ්ව දේශපාලනිකව මේ උසස් පෙළ පාවිච්චි කරන්න හදන පාර්ශ්ව කිසිම කෙනෙක් මේකට අවශ්‍ය නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා ලබා දෙන රුපියල් 3000ක දිරිදීමනාව ලබා දෙන්නේ නම් පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අවශ්‍ය අනිකුත් ගුරුවරුන්ද සහභාගී වීමට සූදානම් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ. අපි ඉල්ලීමක් කරා විශේෂයෙන්ම ඇගීම් කරන ගුරුවරට රුපියල් 3000ක් දෙන්න කියලා. දැනට කිලෝමීටර 80කට වැඩි හැයට රුපියල් 2900 දක්වා ගෙවන්න තීරණයක් කරන් තියෙනවා. එතකොට දැන් අනිත් පැයට ඒක ලැබෙන්නේ නැහැ. 2000යි ලැබෙන්නේ. ඒක නිසා මේ සමස්තෙම 3000ක් ගෙවන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. සමස්ත ගුරුවරු නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ ගුරුවරු 19000යි. පාර්ලිමේන්තුවේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා සඳහන් කළා මේ දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් ඔව් වෙනත් මූලාශ්‍රවලිනුත් මුදල් අරගෙන කරන්න සූදානම්. දැන්ට සම්බන්ධ වෙලා තියෙන 19000 13900 ආසන්න ප්‍රමාණයක් තමයි අයිතුම්පත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතිරි පිරිසත් සම්බන්ධ කරගන්න ආණ්ඩුව පැත්තෙන් දිරිගැන්වීමක් ලබා දිය යුතුයි කියලායි අපි කියන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.